කර්මාචාර විභාගයට අදාළ තේරවාදී බුද්ධිගාමී මූලික ඉගැන්වීම් කියන පොතට අදාළ පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි කොටස දෙවෙනි කොටසේදී දුක්ඛාරිය සත්‍ය පිළිබඳව සාකච්ඡා කළා. මේ පාඩමේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ. පොතේ හත්වෙනි පිටුවෙන් තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව සාකච්ඡා වෙන්න සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ පාඩමේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. පළමු වන ආර්ය සත්‍ය ලෙස දුක පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ දුකට හේතුව කුමක්දයි දෙවන ආර්ය සත්‍යයෙන් විස්තර කළහ. බුදුරජාණන් වහන්සේ දුක් ආර්ය සත්‍ය යටතේ දුක පිළිබඳව පැහැදිලි කරනවා, දේශනා කරනවා. ඒකට හේතුව කුමක්ද, දුක ඇතිවීම සඳහා හේතුව වෙන්නේ කුමක්ද කියන එක පිළිබඳවයි මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී සාකච්ඡා කරන්නේ. පළවෙනි ආර්ය සත්‍ය බවට පත් වෙන්නේ පළමුවන ආර්ය සත්‍ය විදිහට සලකන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. ඒකෙදී දුක පිළිබඳව සාකච්ඡා කරනවා උන්වහන්සේ. ඊට පස්සේ දුකට හේතුව දෙවනි ආර්ය සත්‍යයේදී විස්තර කරලා තියෙනවා. දෙවනි ආර්ය සත්‍යයේදී දුකට හේතුව පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පස්වක තවුසන් නැමුතු බුදුරජාණන් වහන්සේ පස්වක තවුසන්ට තමයි මේ ධම්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහටයි ආර්ය සත්‍ය දෙවනි ආර්ය සත්‍ය දේශනා කරලා තියෙන්නේ. ඉදංකෝ පන භික්ඛවේ දුක්ඛ සමුදයං ආර්ය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రావి నందిని సేయతిదా కామ తణ్హా భవ తణ్హా విభవ తణ్హా ఇదం కోపన భిక్కవే దుఃఖ దుఃఖ సముదయం అరే సత్యం మేవనాహి భిక్ఖుని దుఃఖట హేతు వారి సత్యాయ యాయం తణ్హా పోనో భవికా యం సత్తేక్ తణ్హావిన్ యుక్త పునర్భవిక తత్తేట నవత హటగనీమే కర్మ శక్తియిన్గెన్ యుక్త කර්ම බීජ සහිත නන්දි රාග සහගත දැඩි වූ රාගික ආශාව සහිත ස්වභාවයෙන් යුක්ත වූ తత్ర తత్రావినందిని ఏ ఏ దేవాల వల ఏ అకుసల సిత్తుల ఎలెన ఏ ఏ కెమతి అకమతి దేవాల వల ఎలెన గెటెన సత్య మే దుకట హేతువ బవట పట్ కరగన్న దుకట హేతువ వన තත්ත්වයට පත් වෙනවා. ඒ තමයි දුකට හේතුව බවට පත් වෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන. දුකට පත් වෙලා ඉන්න සත්වයා ඒ දුකට පත් කරවලා තියෙන කරුණු තුන තමයි කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා. මේ තණ්හාවට අහු වුණාට පස්සේ මේ තණ්හාව නිසා පුද්ගලයා අපි මේ සඳහන් කරන්න යෙදුණු ස්වභාවයට පත් වෙනවා. ඒ වගේම දුක්ඛ ආර්ය සත්‍ය යටතේ කතා කරපු සියලු දුක්වලට පත් වීම සඳහා බලපාන මේ කාම තණ්හාව, භව තණ්හාව සහ විභව තණ්හාව කියන ත්‍රිවිධාකාර වූ තෘෂ්ණාව. මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නම් මෙයයි. ඒ තණ්හාවයි. තණ්හාව පුනර්භවය ඇති කරයි. නන්දි රාගය හා එක්වේ. ඒ ඒ භවෙහි ඇලෙයි. එය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ප්‍රභේදයන්ගෙන් යුක්ත වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තණ්හාව ත්‍රිවිධ ආකාරයකින් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව. ඒ තමයි කාම තණ්හාව, භව තණ්හාව සහ විභව තණ්හාව. විභාගවලදී අපෙන් අහන්න පුළුවන් මොනවද දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යටතේ කතා කරන ත්‍රිවිධාකාර තෘෂ්ණාව. එහෙම නැත්නම් දුකට හේතුව වූ ත්‍රිවිධ වූ තෘෂ්ණාව නම් කරන්න කියලා අපින් අහන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ කුමක්ද? දුක ඇතිවීම සඳහා බලපාන හේතුව තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ. ඊට පස්සේ
දුක්ක සමුදය පිළිබඳව ප්‍රාග් බෞද්ධ භාරතයේ විවිධ මත තිබුණි. දුක්ක සමුදය දුකට හේතුව මොකක්ද කියලා විවිධ ආකාරයේ අදහස් තිබුණා භාරතීය සමාජයේ තුළ. දුකට හේතුව මොකක්ද කියන එක පිළිබඳව. ඒ අතර ඊශ්වර නිර්මාණවාදී ඉදිරිපත් කරන අදහසක් දුක දෙවියන්ගේ කැමැත්ත අනුව ඇතිවන්නක් කියලා. දුක ඇති වෙන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව කියලා ඊශ්වර නිර්මාණවාදීන් ඉදිරිපත් කළා. ඊට පස්සේ තවත් මතයකට අනුව දුක ඉබේම සිදුවන්නක් ලෙස පිළිගැනේ. දුක්ක හට ගැනීම පිළිබඳව තිබුණු අදහස් අනුව ඊශ්වර නිර්මාණවාදීන් ඉදිරිපත් කළේ දෙවියන්ගේ කැමැත්ත අනුව දුක ඇති වෙනවා කියලා. ඊට පස්සේ තවත් මතයක් තිබුණා දුක ඉබේ හට ගන්නා දෙයක් කියලා. දුක ඉබේ හට ගන්න දෙයක් කියලා තවත් මතයක් තිබුණා. මෙසේ දුක්ක ප්‍රභවය පිළිබඳ විවිධ මත පැවති අවධියකදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දුක හේතුඵලවාදීව ඇතිවන්නක් ලෙසය. දුක කියන්නේ හේතුඵලවාදීව ඇති වෙන දෙයක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. විවිධාකාරය මත තිබුණා ඊශ්වර නිර්මාණවාදීන් ඉදිරිපත් කළේ දෙවියන්ගේ කැමැත්ත අනුව දුක සිද්ධ වෙනවා කියලා. සමහර අය ඉදිරිපත් කළා දුක ඉබේ හට ගන්න දෙයක් කියලා. බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව දේශනා කළේ හේතුඵලවාදීව. බුදුරජාණන් වහන්සේගේ දුක පිළිබඳ ඉගැන්වීම හේතුඵලවාදී ඉගැන්වීමක්. හේතුවක් සහ ඵලයක් නිසා මේ දුක හට ගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විස්තර කරන දුකට හේතුව පිළිබඳ ඉගැන්වීම බවට පත් වෙනවා. ඒ දුකට හේතුව පිළිබඳව සාකච්ඡා කරද්දී දුකට හේතුව පිළිබඳ විදිහට සාකච්ඡා කරන පටිච්ච සමුප්පාදයේදී දීර්ඝ වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ වෙනත් පරිච්ඡේදයකදී. දුකට හේතුව තණ්හාව බව. දුකට හේතුව තණ්හාව කියලා අපි සාකච්ඡා කළා. ත්‍රිවිධාකාර වූ තෘෂ්ණාව තමයි දුකට හේතුව බවට පත් වෙන්නේ කියලා කතා කළා. අපි බලමු. බුද්ධ දේශනාවට අනුව සියලු ආකාර දුක්වලට හේතුව ආසාව, ඇල්ම, රාගය ආදී නොයෙක් ආකාර රූපවලින් දැක්වෙන තෘෂ්ණාවයි. ධම්මපදයේ බුද්ධ වග්ගයේ දැක්වෙන පහත සඳහන් ගාථාවෙන් දේ පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට මේ සියලු දුක්වලට හේතුව වෙන්නේ ආසාව, ඇල්ම, රාගය ආදී නොයෙක් ආකාරයේ වචන වලින් සඳහන් කරන තෘෂ්ණාව තමයි දුකට හේතුව විදිහට සලකලා තියෙන්නේ. දේශනා කරලා තියෙන සලකන්න පුළුවන්කම තියෙන ධම්මපදයේදී සඳහන් වෙනවා මේ දුකට හේතු වෙච්ච තෘෂ්ණාවට කොච්චර නම් පුද්ගලයා ඇල්ම ඇති කරගෙන කටයුතු කරනවද කියන එක. ඒ වගේ මේකට කොයිතරම් දාසි වෙලා කටයුතු කරනවද කියන එක පිළිබඳව. න කහපන වස්සේන තිත්ති කාමේසු විච්ඡති අපස්සද්දා අපස්සාදා දුකා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. මිනිසාට කහවනු වැස්සකිනුත් කහවනු වැස්සක් වැස්සක් මිනිසාට ඇතිවීමක් ප්‍රමාණ වීමක් වෙන්නේ නැහැ. ප්‍රමාණයක් ඇති කියලා හිතෙන්නේ නැහැ. මිනිසාට කහවනු වැස්සකිනුත් කාමයන්හි තෘප්තියක් ඇති නොවේ. න කහපන වස්සේන තිත්තිකාමේසු විච්ඡති කහවනු වැස්සක් වැස්සත් න කහපන වස්සේන තිත්තිකාමේසු විච්ඡති කහවනු වැස්සක් වැස්සත් පුද්ගලයාට ඒ තෘෂ්ණාව පිළිබඳව ඇතිවීමක් සිදු වෙන්නේ නැහැ. තෘප්තියක් ඇති වෙන්නේ මේ නිසා කාමේ කාමයෝ සිහිනයෙන් පානය කළ පැනක් මෙන් මඳ ආස්වාද ඇති හොයි. අපස්සාදා දුකා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. හීනෙන් බීපු පැන් එහෙම නැත්නම් වතුර මිහිරි බීමක් බිව්වා වගේ දෙයක් කියලා මේ අනුව සඳහන් වෙනවා. බොහෝ දුක් ඇතියෝ යයි පණ්ඩිතයා නුවණින් දැනගත් යුතුය. ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. ඒ විදිහට පණ්ඩිතයා විසින් අවබෝධ කරගන්න ලබනවා. කාම
කාමයන් පිළිබඳව අතෘප්තිකර ස්වභාවයට පත්වෙන්නේ නැතිව සංදිත නුවණැති ඥානවන්ත පුද්ගලයා විසින් මේ පිළිබඳව නුවණින් දැනගන්නවා. මෙහි ඇති නිස්සාරත්වය පිළිබඳව දැනගන්නවා. බුදුදහමේ ඉගැන්වෙන පටිච්ච සමුප්පාද දේශනාවට අනුව හේතුඵලවාදී ඉගැන්වීමට අනුව පටිච්ච සමුප්පාදය කියන්නේ බුදුදහමේ ඉගැන්වෙන හේතුඵලවාදී ඉගැන්වීම හේතු සහ ප්‍රත්‍ය අනුව එකිනෙක බැඳී පවතින ආකාරය පිළිබඳව දැක්වෙන දේශනාව තමයි ඉගැන්වීම තමයි පටිච්ච සමුප්පාද. හැම දෙයක්ම එකිනෙකට බැඳී පවතී. මේ හේතුඵලවාදී ඉගැන්වීමට අනුව හැම එකක්ම එකකට එකක් බැඳිලා පවතිනවා. එකම මුල් හේතුවක් නැත. එකම හේතුවක් එකම මූලික හේතුවක් කියලා දෙයක් නැහැ. ඒ අනුව දුක්ඛයේ හේතුව ලෙස දැක්වෙන තණ්හාවටද හේතුවක් තිබේ. දුකේ හේතුව විදිහට අපි දැක්ුවේ තණ්හාව. තණ්හාවටත් හේතුවක් තියෙනවා. තණ්හාවට හේතුවක් තියෙනවා එනම් වේදනාවයි. තණ්හාවට හේතුවක් තියෙනවා ඒ හේතුව වේදනාව වෙනවා. වේදනාවටද හේතුවක් තිබේ එනම් ස්පර්ශයයි. අපි විඳීම් සියල්ලක්ම වින්දනය කරන්නේ ස්පර්ශයක් සිද්ධ වුණාට පස්සේ. එනම් වේදනාවට හේතුව තමයි ස්පර්ශය. තණ්හාවට හේතුව තමයි වේදනාව විඳීම. අපි විඳගත්තට පස්සේ තමයි මේ පිළිබඳව තණ්හාවක් තෘෂ්ණාවක් ඇති කරගන්නේ. මේ අන්දමට චක්‍රාකාර පැවැත්මක ප්‍රතිඵල වශයෙන් චක්‍රාකාර ප්‍රෝධයක් වගේ මේ එක එකක් එකකට එකක් එකකට එකක් සම්බන්ධ වෙලා තියෙනවා. දුක්ඛ ප්‍රභවයේ සිදුවන බවද අප මෙහිදී සැලකිය යුතුයි. දුක්ඛ ප්‍රභවයේ වීම සඳහා දුක ඇතිවීම සඳහා එකකට එකක් එකකට එකක් සම්බන්ධ වෙච්ච විශාල පරාසයක් තුළ විහිදෙච්ච කරුණු කාරණාවන් පවතිනවා. ඒ පිළිබඳව අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දුක හටගන්න අන්දම සංයුත්ත නිකායේ දුක්ඛ සූත්‍රයේ සංයුත්ත නිකායේ දුක්ඛ සූත්‍රයේ ඉතා සැකෙවින් මෙසේ දක්වා ඇත. සංයුත්ත නිකායේ දුක්ඛ සූත්‍රය ඉතා වැදගත් වෙනවා. මේ දුකට හේතුව පිළිබඳව සාකච්ඡා කරද්දී මහණෙනි, දුක් හට ගැනීම කෙසේද? ඇසත් රූපත් නිසා චක්කු විඥානේ උපදී. මේ තුනේ එක්වීම ස්පර්ශයයි. ස්පර්ශයේ හේතුවෙන් වේදනාව වේ. වේදනාව හේතුවෙන් තණ්හාව වේ. මේ දුකේ හට ගැනීම. දුකේ හට ගැනීම පිළිබඳව සංයුත්ත නිකාය දුක්ඛ සූත්‍රයේ සඳහන් වෙන්නේ විදිහට මහණෙනි, දුක් හට ගැනීම කෙසේද? කොහොමද දුක් හටගන්නේ? ඇසත් රූපත් නිසා චක්කු විඥානේ උපදී. ඇස සහ රූපය අතර යම්කිසි ගැටීමක් සිද්ධ වෙලා ඒ හරහා චක්කු විඥානේ හිතින් රූපයක් පිළිබඳව හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. මේ තුනේ එක්වීම ස්පර්ශයයි. ඇසත් රූපයත් හිතක් කියන මේ තුනම එකතු වුණාම ස්පර්ශය කියන එක සිද්ධ වෙනවා. ස්පර්ශයේ හේතුවෙන් වේදනාව වේ. ස්පර්ශ වුණාට පස්සේ රූපය ස්පර්ශ වුණාට පස්සේ ඒ පිළිබඳව යම්කිසි විඳීමක් අපි ඇති කරගන්න. ඒ විඳීම ඇලෙන එකක් හෝ ගැටෙන එකක් වෙන්න පුළුවන්. වේදනා හේතුවෙන් තණ්හාව වේ. ඒ වේදනාව හේතුවෙන් තණ්හාව ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා, කැමති රූපවල ඇලෙනවා. අංගුත්තර නිකායේ තණ්හා සූත්‍රයේදී මෙන්ම ඉතිඋත්තක පාළියේ එන තණ්හුප්පාද සූත්‍රයේදීද තණ්හාව දුකෙහි සම්භවය හේතුවක් තණ්හාව දුකෙහි සම්භවය හේවක් දුක උපදවන දෙයක් දෙය හැටියට තණ්හාව දෙවැනි කොටත් තරත්තාට සසලින් එතර නොවිය හැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තවත් වැදගත් වෙන අවස්ථාවක් තමයි මේ දුක්ඛ ප්‍රභවය පිළිබඳව දුකේට හේතුව පිළිබඳව දේශනා වෙන අපිට විභාගයේදී ඉතා වැදගත් වේවි. අංගුත්තර නිකායේ තණ්හා සූත්‍රය ඉතිඋත්තක පාළියේන තණ්හුප්පාද සූත්‍රය. අංගුත්තර නිකායේ තණ්හා සූත්‍රය ඉතිඋත්තක පාළියේන තණ්හුප්පාද කියන සූත්‍ර දේශනාව දුකේ සම්භවය දුකේ හට ගැනීමට මේ තෘෂ්ණාව හේතු වෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා මේ සූත්‍ර දේශනාවේදී. මේ අනුව දුක ඇතිවීමේ එකම හේතුව හෝ පළමුවැනි හේතුව තෘෂ්ණාව නොව නමුත්
ඒ ඉතා පැහැදිලි ප්‍රකට හේතුවයි. දුක හට ගැනීම සඳහා දුක තෘෂ්ණාව පමණක් හේතු වෙන්නේ නැහැ. ඒ දුක ඇතිවීම සඳහා දුකට හේතුව බවට ප්‍රධානම පැහැදිලිම හේතුව තමයි තෘෂ්ණාව බවට පත් වෙන්නේ. හැම තැන පැතිර පවත්නා හේතුවයි. හැම තැනකම දුක හට ගැනීම සඳහා හැම තැනම පැතිරලා තියෙනවා මේ තෘෂ්ණාව කියන කාරණේ. මෙහි තණ්හා යනුවෙන් ගැනෙන්නේ කාමයේ, ධනයේ, බලය ආදී පිළිබඳව ආසාව පමණක් නොව, එතන ඉතාමත් වැදගත් වෙනවා. මෙතනදී තණ්හාව කියලා අදහස් කරලා තියෙන්නේ කාමය, බලය, ධනය ඒවා පිළිබඳව විතරක් නෙමෙයි. ඒකටම ඇතුළත් වෙනවා දෘෂ්ටිවාද, මතවාද, ආකල්ප, විශ්වාස ආදියද තෘෂ්ණාවටම ගන්න පුළුවන්කම තියෙනවා. තෘෂ්ණාවටම තමයි වැටෙන්නේ. දෘෂ්ටි, අපිට විවිධ දෘෂ්ටි තියෙනවා, මතවාද තියෙනවා, ආකල්ප තියෙනවා, විශ්වාස තියෙනවා. මේ හැම එකක්ම තෘෂ්ණාව යටතට තමයි ගෙනෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව පුද්ගල సంతානයේ පවත්නා දුක් මෙන්ම ආර්ථික, සමාජික හා දේශපාලනමය ආදී සියලු දුක් කරදර විපත් සියල්ල තෘෂ්ණාව මුල් කොටගෙන ඇතිවේ. මේ කියපු ඔක්කොම ඇති වෙන්නේ තෘෂ්ණාව මුල් කරගෙන. ආර්ථික, සමාජික හා දේශපාලනමය ආදී සියලු දුක් කරදර විපත් ඇති වෙන්නේ තෘෂ්ණාව මූලික කරගෙන. දේශපාලනික මේ වශයෙන්, ආර්ථික මේ වශයෙන්, සමාජීය මේ වශයෙන් යම් කිසි ගැටලුවක්, දුකක් නිර්මාණය වෙනවා නම් ඒ හැම එකක්ම තෘෂ්ණාව පදනම් කරගත් දේවල්. ධම්මපදයේ දැක්වෙන පහත සඳහන් ගාථාවෙන් මේ කරුණ වඩාත් පැහැදිලි වෙයි. ධම්මපදයේ සඳහන් වෙන්නේ මේ ගාථාව. මේ ගාථාවෙන් තවත් පැහැදිලි වෙනවා කොහොමද මේ තෘෂ්ණාව ලියලාලා හැම කෙනාටම දුක ඇති කරන්නේ කියලා. යතාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. ඒවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුන. යම්කිසි ගසක මුල උපද්‍රවයක් නැතිව තිබේ නම් එම ගස කොතෙක් කැපුවත් නැවත නැවත ලියලයි. ගහක් තියෙනවා, ඒ ගහ මුල්වලට විරාසයක් සිද්ධ කරලා නැත්නම් නැවත නැවත ලියලානො. සමහර ගස් වර්ග තියෙනවා, ඒ ගස් නැවත නැවත ලියලෑම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එලෙසින්ම තණ්හාවත්, තණ්හාව සමග බැඳුණු අනෙකුත් ක්ලේශයනුත් සම්පූර්ණයෙන් නොනසනතා මේ සාංසාරික දුක නැවතත් හටගනී. තණ්හාවත්, තණ්හාව හා බැඳිච්ච අනිත් ක්ලේශ ධර්මයනුත් අපි නැති නොකර සිටින තාක්කල් අනිවාර්යයෙන්ම සංසාරය කියන එක නිර්මාණය වෙනවා. නැවත නැවත ඉපදීම කියන එක සිද්ධ වෙනවා. ඒක තමයි මේ යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. ඒවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං කියන කතාවෙන් දේශනා වෙන්නේ. යම් ගසක මුල විනාශ නොකර තියෙන තාක්කල් ඒ ගස නැවත නැවත ලියලන්නාසේ තෘෂ්ණාව මූලික කරගත්ත ක්ලේශයන්, අකුසලයන් අපේ හිතේ ක්‍රියාත්මක වෙන තාක්කල් දුක නැවත නැවතත් හටගන්නවා. නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුන. දුක හට ගැනීම සිද්ධ වෙනවා. බෙන්ද ප්‍රකට වන්නේ සියලු දුක්වලට ප්‍රධාන හේතුව තණ්හාව බවයි. සියලුම දුක්වලට ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ තෘෂ්ණාව කියලා මේ කාරණේ තුළින් පැහැදිලි වෙනවා. තණ්හාව මුලිනුපුටා දැමීමෙන්ම දුක් රැස නැති කළ හැකිය. අන්න කියනවා දුක නැති කිරීම සඳහා අපි මොකද්ද කරන්න ඕන කියලා. තණ්හාව මුලිනුපුටා දැමීම, තණ්හාව මුලිනුපුටා දැමීම, තණ්හාව සම්පූර්ණ නැති කිරීම තමයි දුක් රැස නැති කිරීම සඳහා හේතුව වෙන්නේ. තණ්හාව දුක්ඛ සමුදය වශයෙන් දැක්වෙන මේ තණ්හාව යනු කුමක්ද? මොකක්ද මේ තණ්හාව කියන්නේ කියලා වැඩි දුරටත් අපි සාකච්ඡා කරමු. එය දුක් ඇති කරන්නේ කෙසේද?
තණ්හාව මොකන්ද මේ තණ්හාව කියන්නේ කියලා මේ පාඩමේදී මේ කොටසේදී සාකච්ඡා කරනවා. දුක්ඛ සමුදය වශයෙන් දක්වන මේ තණ්හාව යනු කුමක්ද? මොකන්ද මේ තණ්හාව කියලා කියන්නේ? දුකට හේතු වෙච්ච තණ්හාව කියන්නේ මොකක්ද? ඒ දුක් නැති කරන්නේ කෙසේද? ඒ දුක් නැති කරන්නේ දුක් ඇති කරන්නේ කෙසේද? තණ්හාව නැති කිරීමෙන් දුක් නැති කරන්නේ කෙසේද? තණ්හාව නැති කරලා දුක් නැති කරන්නේ කොහොමද? තණ්හාව කොහොමද දුක් ඇති කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී සඳහන් කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. සංයුත්ත නිකායේ ජනේති සූත්‍රයේ වැදගත් වෙනවා අපිට. දුක ඇති කරන්නේ කෙසේද කියන කාරණාවට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු පිළිතුරු පිළිබඳව සාකච්ඡා කරද්දී, දුක ඇති වෙන්නේ කොහොමද කියලා පිළිතුරු ගොඩනගද්දී සංයුත්ත නිකායේ ජනේති සූත්‍රය, ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ සත්වයා උපදවන්නේ යනුවෙන් වරක් දෙවියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද පිළිතුරු වූයේ තණ්හාව සත්වයා උපදවන බව. තණ්හාව උපදවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංයුත්තරිකාය ජනේති සූත්‍රයට අනුව. තණ්හාව තමයි පුද්ගලයා උපදවන්නේ කියලා ඒ දේවතාවාට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දීලා තියෙනවා. එක්තරා දේවතාවෙක් තමයි ඇවිල්ලා අහන්නේ බුදුරජාණන් වහන්ස, කවුද මේ තණ්හාව අනුව? බුදුරජාණන් වහන්ස කවුද මේ සත්වයාව උපදවන්නේ කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, තණ්හා ජනේති පුරුෂා, තණ්හාව තමයි පුරුෂයාව උපදවන්නේ කියලා. රාගයෙන් රත් වූ සත්වයා තමන් විසින්ම හෙළන ලද දැලෙහි වැටි නැසන මකුළුවාමෙන් තණ්හාව නැමැති දිය පහරෙහි වැටි නැසන අතර නුවණැත්තෝ ඒ දැල කපා දමා සියල්ල කෙරෙහි ආසාව අත්හැරීමෙන් සියලු දුකින් මිදී නිවනට යන්නාහයයි රූපයෙන් මත්ව සිටිනි කේමා රජ බිසවට බුදුරජාණන් වහන්සේ වදාළහ. බුදුරජාණන් වහන්සේ කේමා බිසවට දේශනා කරපු දේශනාව වෙන්නේ රාගයෙන් රත් වූ සත්වයා තමන් විසින්ම හෙළන ලද දැලේ, තමාම එලාගත දැලේ වැටිලා විනාශ වෙන මකුළුවා වගේ තණ්හාව නැමැති දියපහරේ වැටිලා විනාශයට පත් වෙන බව සඳහන් කරනවා. නුවණැත්තෝ ඒ දැල කපා දමා සියල්ල කෙරෙහි ආසාව අත්හැරීමෙන් සියලු දුකින් මිදී නිවනට යන්නාහ. නුවණැති මිනිස්සු සියලු දුකින් මිදිලා නිවනට යනවා මේ තණ්හාව කියන එක නැති කරලා, විනාශ කරලා. තමන්ම එළපු දැලේ පැටලිලා මකුළුවා විනාශයට පත් වෙනවා වගේ තමාගේම තෘෂ්ණාව නිසා සසර සැඩපහරට වැටිලා විනාශයට පත් වෙනවා සියලුම සත්වයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නුවණැත්තන් විසින් ඒක අවබෝධ කරගෙන තෘෂ්ණාව නැති කරලා තණ්හා දැලෙන් මිදිලා ඒ තණ්හා දැල කපලා දමලා නිදහස් වෙනවා, සැනසීමට පත් වෙනවා කියලා කේමා රජ විසවට පුත්‍රචාරන් වහන්සේ දේශනා කළා තියෙනවා ධම්මපදයේ තණ්හාවගේ 14 වෙනි ගාථාවේදී. ධම්මපදයේ තණ්හාවගේ 14 වෙනි ගාථාවේදී තමයි එහෙම පුත්‍රචාරන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. තණ්හාවට දාසව තණ්හා දැලෙහි බැඳුණු අඳුරෙහි පැටලුණු ජනයා සසර දිග්ගස්සති යයිද පුනර්භවය නැවත ඇති කර ගනිති ද බුදුරජාණන් වහන්සේ වරක් භික්ෂූන් වහන්සේට පැහැදිලි කළ අන්දම අංගුත්තර නිකායේ උපක්ඛිලේශ සූත්‍රයේ පැහැදිලි වේ. සංයුත්ත නිකායේ උපක්ඛිලේශ සූත්‍රයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ උපක්ඛිලේශ සූත්‍රයේ සඳහන් වෙන්නේ පුද්ගලයා තණ්හාවට දාසයෙක් බවට පත් වෙනවා. තණ්හා දැලෙහි බැඳුණු අඳුරෙහි පැටලුණු, තණ්හා දැලේ පැටලිලා බැඳිලා අඳුරේ පැටලිලා සසර දිග්ගස්ස ගන්න ආකාරය පුනර්භවයේ නැවත නැවත ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තණ්හා දැලේ බැඳිලා අඳුරේ පැටලිලා ජනතාව, මිනිස්සු, සත්වයා නැවත නැවත සංසාරයේ දිග්ගස්ස ගන්න බව සඳහන් කරන පුනර්භවයේ නැවත ඇති කරගනි.
තණ්හාව තමයි නැවත සසර කියන මේ දැලේ පැදිලා පැටලිලා සසර දිග්ගස්ස ගන්න හේතුව බවට පත් වෙන්නේ කියලා සඳහන් කරන්නේ අංගුත්තර නිකාය උපක්ඛිලේශ සූත්‍රයේදී. තමන් වහන්සේ තණ්හාව නැසූ බවත් ආත්ම භාවයේ නැමති ගේ තනවන තනෙන වඩුවා තණ්හාව බවත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව උදානයක් ලෙස පළ කළ අන්දම අපි බුදු සිරිතෙන් ඉගෙන ඇත්තේ. බුදු සිරිතේ සඳහන් වෙනවා තණ්හාව තමන් සම්පූර්ණ නසපු බවත් එවැගේම ආත්ම භාවයේ නැමති ගේ තනෙන වඩුවා හොයාගෙන අවබෝධ කරගෙන ඒක ඒ වඩුවාව සම්පූර්ණම නැති කළා කියලා සඳහන් කරනවා. මේකේදී තණ්හාව තමයි සංසාරේ නැමති ගෙය නිර්මාණය කරන වඩුවා විදිහට පුත්‍රචානන් වහන්සේ අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිප්පි සංඛාකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනක් නොඒකාකාරේ ආත්ම භාවයන් වල ගමන් කරමින් දුක ඇති කරන වඩුවාව මම හොයාගෙන ආවා. මම මේ වඩුවාව සොයාගත්තා. ගහකාරක දිට්ටෝසි ඒ ගේ හදන කෙනාව මම දැක්කා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගාථාවේදී සඳහන් කරනවා නැවත සංසාරය නිර්මාණය කරන්න බැරි තත්වයට සුණු විසුණු කරපු තත්වයට තෘෂ්ණාව නැමති ඒ වඩුවාව විනාශ කරපු බව සඳහන් වෙනවා. අනේක ජාති සංසාරං සන්දාවිස්සං අනේපි සංඝහකාරකං අවේසන්තු දුක්ඛා ජාති පුනප්පුන ගහකාරක දිට්ටෝසි පුනගේහන් නකහසි පුනගේහන් නකහසි නැවත සංසාරේ නැමති ගේ නිර්මාණය කරන්න පුළුවන් කමක් නැහැ. භවයේ නැමති ගේ නිර්මාණය කරන්න පුළුවන් කමක් නැහැ. සබ්බාතේ පාසුකා බග්ගා සියලුම කැණිමඩල විනාශ කරලා දැම්මා. ගහකෝටං විසංකිත විසංකීකාරගතං චිත්ත තණ්හානංකය මතික තණ්හාව සහ මුලින්ම නැති කළා කියලා සඳහන් කරනවා. මෙහි මුලදී සඳහන් කළ ධම්මචක්කප්පවත්තන සූත්‍රයට අනුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යනුවෙන් තණ්හාව තුන් බෙදෑරුම්ය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් කරපු විදිහට තෘෂ්ණාව ආකාර තුනකින් සඳහන් වෙනවා. කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා කියලා. ඊට පස්සේ කාම තණ්හාව පිළිබඳව සාකච්ඡා කරන්න. මොකක්ද මේ කාම තණ්හාව කියන්නේ කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තුන් කෙරෙහි ඇලීම්, බැඳීම් වශයෙන් ඇති කරගන්න ආසාව කාම තණ්හාව නේද? කාම තණ්හාව කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් කියනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම වස්තුන් කෙරෙහි ඇලීම්, බැඳීම් වශයෙන් ඇති කරගන්නා වූ ආසාවට තමයි තණ්හාව කියලා කියන්නේ. කාම තණ්හාව කියලා කියන්නේ. පුද්ගලයා නිරතුරුවම දුක පිළිකුල් කරයි. දුක්ඛ පටික්කුල දුක පිළිකුල් කරනවා. සැප කැමති වෙයි. සුඛකාමානි සැපේ කැමති වෙනවා. එවැනි දුක් දොම්නස් වේදනාවන්ගෙන් පෙළෙන විට සැපයක් සතුටක් ලැබුණු කැමති වේ. මේ විදිහට පෙළෙනකොට සැපයක් ලබන්න කැමති වෙනවා. ඒ අනුව රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු නිසා සුවයක් සතුටක් ඇති වූ විට පුදුත් පුද්ගලයා ඒ අරමුණෙහි ඇලී එය තමා සතු කර ගැනීමට උත්සාහ කරයි. යම්කිසි සතුටක් ඇති වෙච්ච වෙලාවට ඒ සතුට තමන්ගේ කරගන්න ඒක තමන්ට අයිති කරගන්න උත්සාහවත් වෙනවා. නිදසුනක් වශයෙන් ගතහොත් සෝබන රූපයක් දුටු කෙනෙකුට එම රූපයේ ඇති ස්ත්‍රිය හෝ පුරුෂයා ගැන ඇල්මක් ආසාවක් උපදී. යම්කිසි රූපයක් පිළිබඳව සෝබන රූපයක් ලස්සන අලංකාරවත් රූපයක් දැක්කම ඒක පිළිබඳව ආසාවක් ඇති වෙනවා. එම ආසාවට ඉඩ දුනහොත් එම රූපය ලබා ගැනීමට උත්සාහ කරයි. යම්කිසි විදිහකින් ඒකට ආසාවක් ඇති වුණොත් ඒක ලබා ගන්න උත්සාහ කරනවා. ඒ සඳහා නොයෙක් දුක් විඳි ඒ රූපයක් ලබා ගැනීම සඳහා නොඑක ආකාරයේ දුක් විඳිනවා. ආසා කළ දේ නොලැබුණහොත්
එයින්ද දුක් හටගන්නේ. ආසා කරන දේවල් ලැබුණ නැත්නම් ඒත් දුක් හටගන්නේ. ඒකට කියන්නේ යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියලා. අපි දුක්ඛාරය සත්‍යයේදී සාකච්ඡා කළේ. ලැබුණොත් ආසාව වැඩි වී තව තවත් බලවත් දුක්වලට ගොදුරු වෙයි. බලවත් දුක්වලට ගොදුරු වෙනවා ආසාව වැඩි කරගත්තොත්. ඒ සඳහා මග පෑදේ. මේ අන්දමට රූප ශබ්ද ආදී අරමුණු කෙරෙහි ඇති කරගත් කැමැත්ත කාම තණ්හා නම් වන අතර එය දුකට හේතුවකි. කාම තණ්හා කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී දේවල් වලින් අරගත් අරමුණු. මේ දේවල් පිටපස දිගින් දිගට ගමන් කිරීම අනුව දුක තව තවත් වර්ධනය වෙනවා. භවය තවත් දීර්ඝ කරගන්නවා. භවය නිර්මාණය කරගන්නවා. භව තණ්හාව කාම තණ්හාවේ විදිහට කතා කළේ පංච කාමයේ පදනම් කරගත්ත ආසාව සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කිරීම. භව තණ්හාව කියන්නේ මොකක්ද කියලායි දැන් කතා කරන්නේ. භවයේ පැතීම් වශයෙන් උපන් සාස්වත දෘෂ්ටිය සමග පැවති රූප අරූප භවයන්හි ඇල්ම හා ධාන සැප පිළිබඳ සියුම් ඇල්මද භව තණ්හා නම් වෙයි. නැවතත් අපි බලමු භව තණ්හා කියන්නේ මොකක්ද කියලා. සඳහන් වෙනවා මේ කොටස තුළ භවය පැතීම් වශයෙන් උපන් භවයන් නැවත භවයක් පැතීම වශයෙන් ඇතිවන සාස්වත දෘෂ්ටිය ලෝකය සදාකාලිකයි ආදී වශයෙන් කල්පනා කිරීම සමග පැවති රූප අරූප භවයන් රූපාවචර අරූපාවචර භවයන් තියෙනවා. රූපාවචර බ්‍රහ්මලෝක අරූපාවචර බ්‍රහ්මලෝක ආදී ඇල්මහා ධ්‍යාන සැප පිළිබඳ සියුම් ඇල්මද භව තණ්හා නම් වේ. ධ්‍යාන පිළිබඳවත් ඇලීම ඇති කරගන්න සියුම් විදිහට ඇලීමක් ඇති කරගන්න කාමුක ලෝකයේ තුල කාම පංච කාම වස්තුන් පිළිබඳව ආසාව ඇති කරගන්න සත්‍ය බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක ආදී පිළිබඳව ගත්තොත් ඒ වගේම ධ්‍යාන සුවේ කොයිතරම් සුවයක්ද කියලා දැනුණාට පස්සේ ඒ කෙරෙහි ඇලීමක් ඇති කරගන්නවා දැඩි වශයෙන්. ජීවිතය හා ලෝකය ගැන තදින් අල්ලා ගැනීම වශයෙන් නැති කරගන්නා ලෝභය භව තණ්හාව වශයෙන්ද විස්තර කළ හැකිය. ලෝභය ජීවිතය හා ලෝකය ගැන තදින් අල්ලා ගැනීමේ ස්වභාවය ලෝභය භව තණ්හාව විදිහට කියන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන්. ආත්මය සත්‍යය සදාකාලිකේ වෙනස් නොවේති. ආත්මයයි සත්‍යයයි සදාකාලිකයි වෙනස් වෙන්නේ නැහැ කියලා කල්පනා කරන එක. ආත්මය සත්‍යය සදාකාලිකයි කියලා කල්පනා කරන එක වෙන් නොමෙති ඇති කර ගන්නා වැරදි විශ්වාසයේ සාස්වත දෘෂ්ටියයි. ආත්මය සත්‍යය සදාකාලිකයි. ආත්මයත් ආත්මය කියලා එකක් තියෙනවා. ඒ ආත්මය සදාකාලිකයි සත්‍යයත් සදාකාලිකයි කියලා හිතන එක තමයි සාස්වත දෘෂ්ටිය කියලා කිව්වේ. රූප අරූප භව නම් රූපී බ්‍රහ්මලෝක 16 හා අරූපී බ්‍රහ්මලෝක 4ද යන 22 දරුන් භවයෝය. රූපාවචර බ්‍රහ්මලෝක 16යි අරූපාවචර බ්‍රහ්මලෝක 4යි කියන 20 ආකාර වූ භවයන් තමයි මේ භව තණ්හාව විදිහට සාකච්ඡා කරන්නේ. ප්‍රථම අධ්‍යානයේ, දෙති අධ්‍යානයේ, තෘතී අධ්‍යානයේ, චතුර්ථ අධ්‍යානයේ ආදී රූපාවචර බ්‍රහ්මලෝකවල ඉපදෙන්න හේතු වෙන ධානසිත, ඒ වගේම අරූප අවතර බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්න හේතු වෙන ධානසිත කියන මේ දේවල් පිළිබඳවත් පුද්ගලයා තණ්හාව තෘෂ්ණාව ඇති කර ගන්නවා. විභව තණ්හා සත්‍ය මරණින් මතු යලි ඉපදීමක් නොවන්නේ. සත්‍ය මරණින් පස්සේ නැවත ඉපදීමක් වෙන්නේ නැහැ. මේ ජීවිතයෙන්ම අවසන් වන්නේය යන උච්ඡේද දෘෂ්ටිය සමග ඇතිවන තණ්හාව විභව තණ්හාව නම් වෙයි. විභව තණ්හාව කියලා කියන්නේ සත්‍යය මරණින් මතු යලි ඉපදීමක් නොවන්නේය මේ ජීවිතයෙන්ම අවසන් වන්නේ යන උච්ඡේද දෘෂ්ටිය සමග ඇති දෘෂ්ටිය සමග ඇතිවන තෘෂ්ණාව විභව තණ්හාවයි. සත්‍යය මරණින් පස්සේ මතු යලි ඉපදීමක් නැහැ. මේ ආත්මේ විතරයි මේ ඉපදිලා ඉන්නේ කියලා කල්පනා කරන එක තමයි උච්ඡේද දෘෂ්ටිය කියන්නේ. එතකොට
විභව තණ්හාව කියන්නේ ඒ උච්ඡේද දෘෂ්ටියත් එක්ක ඇතිවෙනා වූ තණ්හාව. මේ කාම භව විභව තණ්හා යනුවෙන් දැක්වෙන තෘෂ්ණාව 108 වැදෑරුම් ස්වරූපයක් ගන්නා අන්දම අටුවාවල දැක්වේ. අටුවාවල දැක්වෙනවා මේ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව ආකාර 108 ආකාරයකින් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව අටුවා ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. අපි ඒ සාකච්ඡා කළේ දුකට හේතුව වෙන තෘෂ්ණාව, තණ්හාව, කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා කියන කරුණු පිළිබඳව අපි මේ ත්‍රිවිධ ආකාර වූ තෘෂ්ණාව පදනම් කරගෙන, තණ්හාව පදනම් කරගෙන පුනර්භවය නැවත හට ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ඊළඟ ඒකකයේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මේ සාකච්ඡා කළේ බෞද්ධ ධර්මාචාර විභාගයේ තේරවාදී බුදුදහමේ මූලික ඉගැන්වීම් කියන පොතට අදාළ පළවෙනි පරිච්ඡේදයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යටතේ කතා කරපු කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කරුණු තුන පැහැදිලි කරගනිමින් දුකට හේතුව විදිහට තෘෂ්ණාව හේතු වෙච්ච විදිහ අපි කතා කරන්නට යෙදුනේ ත්‍රිවිධාකාර වූ තෘෂ්ණාව පිළිබඳව.